ලැසිල් ද සිල්වා මම විශ්‍රාමික රාජසේවකෙක් අවසාන වට සේවාව කළේ බරපතල දූෂණ වංචා කොමිසමේ ලේකම්වරයා හැටියට ඒ නිසා මම අදහස් කරනවා විශේෂයෙන්ම මගේ අවශ්‍යතාවය තියෙන්නේ මම හිතන්නේ ඉතාමත්ම අගය කළ යුතු නඩු තීන්දුවක් මේ සම්බන්ධයෙන් අපිට තියෙනවා ඒකේ එකක් පිළිඹිබු වෙන මොකද හේතුව රාජසේවාව ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බවක් මේක කියලා තියෙනවා අපරාධ යුක්ති ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී හා අපරාධ යුක්ති ක්‍රමය පවත්වාගෙන යාමේදී අදාළ සියලු නිලධාරීන් තම වගකීම සහ රාජකාරී නිසි පරිදි ඉටු කිරීම අත්‍යවශ්‍ය වන අතර මෙවන් අවස්ථානෙදී එය ආකාරයෙන් අදාළ වේ. ඇත්තට මෙතන අවශ්‍යතාවය තියෙන්නේ රටක් හැටියට විවිධ රාජ්‍ය ආයතන නිර්මාණ කළා තියෙන්නේ මේ ජනතාවට සැපයිය යුතු සේවාවන් වගේම ආරක්ෂා වෙන්න පුළුවන් ඒ වගේම කිසිම යම්කිසි ප්‍රමිතීන් තියෙනවා පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුව කියන ආයතනය පැහැදිලිවම රටේ මහජනයා නියෝජනය කරන ඉතාමත්ම වැදගත් ආයතනයක් එවැනි ආයතනයක යම්කිසි විදිහකට පිටිපස්සා දොරෙන් ඒ කියන්නේ ජාතික ලයිස්තු හරහා අවශ්‍යතාවය තිබිලා තියෙනවා මේගොල්ලොන්ට සියලුම දත්ත ඒ කියන්නේ තමන්ගේ පුරවැසිභාවය පාව අසං කරමින් ඇයි මෙහෙම පාර්ලිමේන්තුවට ගත්තේ නමුත් කොහොම හරි වරදක් යම්කිසි සංගවල ගත්තයි කියලා කියමුකෝ මේක දැනට හෙලි වෙලා තියෙනවා මේක බරපතල වරදක් බව නමුත් බරපතල වරදක් බවට එප්පු වුණාට පස්සේ අපේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුල මේ වැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඇතර සිදු වෙන්න පුළුවන් රාජ්‍ය යාන්ත්‍රණය දූෂිත නිසා. ඒ කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය කඩා දාපු නිසා. මම කියන්න කැමති මේ රටේ මූලික අර්බුදය වෙලා තියෙන්නේ මේ ප්‍රසන්න ආල්විස් එතුමා සඳහන් කරපු ආකාරයට මේ කාර්යභාරය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වෙනවා. එතකොට ඉටු කරන්නේ නැත්තේ කාගේ අවශ්‍යතාවයන් මතද? රටේ ආර්ථිකය වෙන්න පුළුවන් රටේ දේශපාලන සංස්කෘතිය වෙන්න පුළුවන් මේ සියලුම දේවල් කඩා දාලා අද මම කියන්න කැමති තව ඉංග්‍රීසි කතාවක් තියෙනවා fish rots from the head මාළුව නරක් වෙන්නේ ඔළුවේ ඉඳලා අපේ ආයතනික වශයෙන් ගත්තොත් සියලුම ආයතන මෙතන මම හිතන හැටියට මේ කියන්නේ ආයතනවල ක්‍රියාකාරීත්වය නැහැ කියලා මම හිතනවා නීතිපතිවරයා මෙන්ම පොලිසිය පොලිසිය රාජකාරිය කරන්න ඕන මොකද සාමාන්‍ය කෙනෙක් යම්කිසි විදියකට වරදක් කරා නම් බෙල්ල එක අල්ලලා කණෙන් අල්ලලා පස්සට පයින් ගාලා ජීප් එකට දා ගන්නවා ඇත්තට මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් ඒ වගේම අර එලීට් ඉහළ සමාජයේ කෙනෙක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ටත් නීති එක හා සමාන ක්‍රියාත්මක යුතුයි මොකද 12 වෙනි වගන්තිය පැහැදිලිවම කියන ව්‍යවස්ථාව නීති ඉදිරියේ සියලු දෙනා සමානත්මතාවෙන් සර්වසාධාරණ විය යුතුයි කියන එක ඇත්තට ඒක වෙන්නේ නැහැ මම අහන්න කැමති විශේෂයෙන්ම දැන් ඉන්දියාවේ මේ වැනි තත්ත්වයන් යටතේ 46 වෙනි අග්‍රවිනිශ්චකාරවරයා කියලා තියෙනවා ඒ රටේ සමහර දේවල් විප්ලවයක් වෙන්න ඕන රිෆෝම්ස් නෙවෙයි ප්‍රතිසංස්කරණ නෙවෙයි ඇත්තට අපේ රටේ වුණත් මේ දේවල් කෙරෙන්නේ නැත්තේ මේ ග්‍රහණය මම හිතන්නේ රාජ්‍ය සේවාව තුල සියලුම දේවල් දේශපාලකයා ග්‍රහණයට අල්ලගෙන මම දැක්කා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කියනවා පැහැදිලිවම දුන්නහම මොකද ඇතර දෙන්න පුළුවන්ද එතකොට රනිල් වික්‍රමසිංහ ඒ ආකාරයෙන් යම් විදියකට රටේ වැදගත් නීති කිසියම් විදියට තමන්ගේ ග්‍රහණය තියාගෙන තමන්ට ඕන විදියට හසුරනවා නම් ඒ කියන්නේ දානට එකයි අනිත් මිනිසුන්ට එකයි තවත් නීති දෙයක් තියනවාද ඇතර ජනාධිපතිවරයා වශයෙන් ඒ නොකළ යුතුයි මොකද හේතුව ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මිලියන 22ක ජනාධිපතිවරයා මේ වරප්‍රසාද ලත් පන්තියේ ජනාධිපතිවරයා නෙවෙයි. නමුත් මේ රටේ සිද්ධ වෙන්නේ සියලුම දේවල් මේ වරප්‍රසාද ලත් mantri වරුන්ට බව අපිට පේනවා. මොකද හේතුව නීතිපතිවරයා හැටියට නීතිපතිවරයාගේ කාර්යභාරය වෙන්නේ මේ වැනි වරදවල් ඉටු කරන එහෙම නැත්නම් කරන දේශපාලකයෝ වෙන්න පුළුවන් කිසියම් විදිහට වෙනත් අංශවල හෝ වෙනත් තලවල ඉන්න දේශපාලකයෝ වෙන්න පුළුවන් ඒගොල්ලෝ අල්ලලා නීතිය ඉදිරියට ගෙනලා දඬුවම් කරන එක. අපේ සංස්කෘතිය වෙලා තියෙන දඬුවම් කරන්නේ හාල් මැස්සොන්ටයි අර මහා තෝරුමෝරු බෙරලා යනවා. ඒ නිසා මම කියන්න කැමති මේක ඕනට වැඩිය වෙලා ප්‍රමාද වෙලා තියෙනවා. ප්‍රසන්න ආලිස් මැතිතුමා කියනවා යුක්තිය ක්‍රියාත්මක විය යුතුයි කියන එක. ඇත්තට මේ යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ කාටද කියන එක නැවත මම අවධාරණය කරනවා. ඩයනාට මේ ආකාරයෙන් යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම අර වරප්‍රසාද ලත් කොටසක් හැටියට මොකද රටේ තියෙනවා නීතිය. නීතිය පැහැදිලිවම මේ දේශපාලකයෝ තමන්ගේ ග්‍රහණයට අරගෙන නීතිය කියන එක රාජ නිලධාරීන් ලවා ඉෂ්ට කරවන්නේ බලගතු
කාණ්ඩෙට නෙවෙයි අනිත් කාණ්ඩෙට. ඒක විරුද්ධයි. ඒක ප්‍රතිපත්තිය විරුද්ධයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ නිසා අපි නැවත නැවත කියනවා රටක් හැටියට නීතිපතිවරයාගේ කාර්යභාරය වියත්තේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමට. මම කියනවා නීතිපතිවරයා වෙන්න පුළුවන් අමාත්‍ය මණ්ඩලය වෙන්න පුළුවන් මේ සියලුම දේවල් නීතිපතිවරයාට මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ මොකද? 1930 ගණන් වල ඉඳලා මේ රටේ තිබුණ ශක්තිමත් අධිකරණයක්. අද අපි සතුටු වෙන්න ඕන මේ වගේ කොන්ද පණ ඇතුව නීති එහෙම නැත්නම් තීන්දුව දෙන එක. එහෙත් එහෙම වුණත් අනිත් කාණ්ඩ කරන්නේ නැති නිසා අධිකරණයට පවා අසීරු තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා මේ සාධාරණීෂ්ඨ කරන්නේ නැති නිසා. නීතිපතිවරයා ඉන්නේ අධිකරණ අමාත්‍යවරයාගේ යටතේ. ඒක උතුර අධිකරණ අමාත්‍යවරයාගේ යටතේ ඉඳගෙන අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට පුළුවන් නම් නීතිපතිවරයාට බලපෑම් කරන්න ඒවත් සිද්ධ වෙනවද කියලා අපි දන්නේ නැහැ. එවැනි අත නොපිට එහෙම නැත්නම් අපිට එලිපිට දකින්න බැරි තත්ත්වයක් නිර්මාණය කරගෙන මේ රාජපාලනය කරන්න එපා. මීට වඩා පිරිසිදු පාලනයක් රටට අවශ්‍යයි, සාධාරණ අවශ්‍යයි. මේ තියෙන තත්ත්වයට තේ සෑම කෙනෙක්ම ඉල්ලන්නේ තරුණය වෙන්න පුළුවන් අරගලයකට උනත් හේතු වුනේ මේ සියලුම අසාධාරණකම් නිසා යුක්තිය ඉටුකර සමාජයක් හදන්න හැකියමනින් කළ යුතු එක ප්‍රශ්නයක් තියෙනවා. කරුණාකරලා මේ ලොකු තැන්වල පාර්ලිමේන්තුව නීතියේ ව්‍යවස්ථාවේ තියෙනවනම් පාර්ලිමේන්තුව පවා අහක බලාගෙන ඉන්නේ ඇයි? පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය යටතේ පැහැදිලිවම ද්විත්ව පුරවැසියෙකුට එන්න බෑ. දායනා ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ඒතකොට පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙන්න පුළුවන් වරප්‍රසාද් ප්‍රශ්නයක් හැටියට ගත්තොත් අනිත් මන්ත්‍රීවරුත් ඇයි කටවහගෙන ඉන්නේ? කරුණාකරලා ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙන්න සාධාරණ ඉෂ්ට කරන්න ජනතාව වෙනුවෙන් අපට බ්‍රිතාන්‍ය පුරවැසියෙක් අපේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය නැහැ. බොහොම සුදුසුයි.